පාසටහන් අපේ YouTube් නාලිකාවට එකතුවී සිටින ඔපසිියොල දෙනාම ආයස බොහෝඒවා කියලා ආදරයෙන් පිළිගන්නවා. ඔයාලතාමත් අපේ චැනල් එකත් එක් එකතු වෙලා නැත්නම් අපේ චැනල් එක සබස්ක්‍රයිප් කරලා අපිත් එක්ක එකතු වෙන්න. බෙල් අයිකන්න එකත් සලකුණ කරන්න අමතක කරන්න එපා. පාසටහන් අද අපි කරන්න යන්නේ වීදය බණ්ඩාර කුමුණු රැකවරණය ලැබු වීදය ගොඩ රජමහා විහාරය සම්බන්ධව, ඓතිහාසික තොරතුරු රැසක් හෙළිදරව කිරීමට. බස්නාහිර පලාතේ කළුතර දිස්ත්‍රීක්කයේ හයිගම් කෝරලයේ කුඹුක්පත්වය හොරන ප්‍රාදේශයලේකම් කොට්ටාසට අයත් වීදිය ගොඩ ග්‍රාමය, බණ්ඩාරගම නගරේසිට සැතපුම් තුනක පමණ දුරීම් පිහිටා ඇත. නකාමින් සෙන්පතියකි වූ වීදිය බණ්ඩාර රැකවරණය ලැබමින් සේනා සංවිධානය කළ ග්‍රාමවරයක් ලෙස ජනප්‍රවාදෙහි සඳහන් වන වීදියගොඩ ග්‍රාමය විච්චේබා කොල්ලයෙන් පසු බෙදීගිය රයිගම රාජධානයට නොදුරින් පිහිටා ඇත. වීදියගොඩ රජමහාවිහාරයේ ආරම්භය කවරවකරානෝක සිද්දුවයේ දැයි ප්‍රකාශ කිරීම විනිශ්චිතයි. මුත් වීදේගොඩ රජුමහා විහාරයේ සොඳුරු ගමක් වන වැල්මිල්ලෙන් සොයාගත් තුන්වන සේන රජුගේ කාලයට අයත්තේ සැලකෙන පුවරු ලිපියට අනුව අනුරාධපුරයුගයේ සිටම මෙම ප්‍රදේශයේ ඉමහත් සස්ක්‍රීක බවින් යුතුව පැවැතුනු බව පැහැදිලිවෙයි. එම පුවරු ලිපියෙහි කියවෙන පහන්බුණු දනව්ව වීදියගොඩ විය හැකි බවට විද්වත් මත පලවී ඇත. වීදාගම පතහවත්ත රයිගම ඇතුළු ඉපෙරණි රජමහා විහාරරාසියක් මීට තදා සන්නව පිහිටීම නිසා මෙම විහාරයද ඊට සමකාලීනයැයි පැවසීමට හැකි සාධක පවතිනවා. විහාරස්ථානයේ මෑතකාලයේ නවෝදය ශාමෝප සම්පදාව පිහිටුවීම හා සමකාලීනව සිදූබව කරුණු අධ්‍යනයේදී පෙනියයි. වැලිවිටෆින්ඩපාතික අසරණසරණ සර අංකර සංඝරාජ හිමියන්ගේ තුම් වැනි ශිෂ්්‍ය වර ගිනිගත් පිටියේ සංගරක්කිත හිමියන්ගේ ශිෂ්‍යාන ශිෂ්‍ය පරපුර වීදියගොඩ රජමහා විහාරස්ථානයේ පුනර ජීවයට කැපවූහ. ගිනිගත් පිටියේ සංගරක්කිත හිමියන්ගේ ශිෂ්‍ය වූ ගිනිගත් පිටියේ දී පංකර හිමියෝ. අක්ෂය ආබාධයක් සඳහා ප්‍රතිකාර ගැනීමට දකුුණ ලක බෙන්තර දෝපේ ප්‍රදේශයට වැඩම කළ සෑම අවස්ථාවකදීම. මහානුභාව සම්පන්න බෝධීන් වහන්සේ සහ පෞරානිික නටබුුණු සහිත ඉපෙරණි විහාරස්ථානය දැක්ක මෙම විිමෙහි සති කිහිපයක් ලැගුම් ගෙන. ගිමන්හරිමින් ධර්ම දේශනා පවත්වමින් ගම් වැසියන්ගේ දානමානාදී ආගමික කටයුත්තු සිදුකරදුන් බවද ඓතිහාසික තොරතුරුුවලින් අනාවරණය වේ. අක්ෂ ප්‍රතිකාර නිමවා යළි මහනුවර වඩින විට එගම දරුවකු දෝපය ගුණරථනනාවගින් පැවැදි කරවන ලදී. මල් වතුපාර්ශවේ අනුනායක පදවීෙන් සම්මානිනත වූ දෝපය ගුණලතන අනුනාහිමිපාණන් වහන්සේද. තම ගම්පියසට වඩින අතර නවාතැන් ගත්තේ වීදිය ගොඩ විහාර භූමියේමයි. ඒවක මේ බිම රැක බලාගත් කහතුඩුවේ උපාසක මහතා සමග ගොඩැලිබිමක් එලි පෙහෙළි කිරීමේදී අදද විහාර භූමිහි සුරක්ෂිතෝ පවතින ආසනයසාහිත ශයිල් මේ බුද්ධ ප්‍රතිමාවහන්සේ හමු වී ඇති අතර මෙම බිමේ යිතිහාසිකත්තය හඳුනාගත්, දෝපේ ගුණරතන අනුනාහිමිපානු සකය ඥාති ශිෂ්‍ය බෙන්තර සුදස්සන හිමියන් වස්වසවා වීදයගුඩ විහාරයේ. විහාරාධිපති පදවියට පත්කරවා විහාරස්ථානයට පුනර්ජීවනේ සලසාඇත. ඒවක මේ බිම රැක බලාගත් කහ තුඩුවේ උපාසක මහතා සමග ගොඩලිබිමක් එලි පෙහෙළි කිරීමේදී අදද විහාර භූමිෙහි සුරක්ෂිතෝ පවතින ආසනයසාහිත ශෛල් මේ බුද්ධ ප්‍රතිමාාවහන්සේ හමුුවී ඇති අතර මෙම බිමේ ඓතිහාසිකත්වය හඳුනාගත්, දෝපේ ගුණරතන අනුනාහිමිපානු සකී ඥාති ශිෂ්‍ය බෙන්තර සුදස්සන හිමියන් වස්වසවා වීදයගොඩ විහාරයේ. විහාරාධිපති පදවයට පත්කරවා බේතර සුදස්සන හිමියන් සහ තත්ශිෂ්‍ය වීදාාගම සෝභිත හිමියන් විහාරස්ථානයේ අත්‍යාවශ්‍ය විහාරාංග ගොඩනන්වමින් ලෝකශාසනිික අර්ථචර්යාවයහි ය දුනහ. වීතාගව සෝභිත හිමියන්ගෙන් පසු උන්වහන්සේගේ හයවැනිශිෂ්‍ය පුංචි මඩපාත සෝන උත්තර හිමියන් විහාරාධිපතීත්තයට පත්ව වෙහෙරවහන්සේ ප්‍රතිසංස්කරණය කරවා කොත්පලඳවන ලදේ. න් පසු ගම්මම්පිල දේවානන්ද හිමියන්ගේ යුගයේද. වීදීගොඩ අභිමානය ලෝටම කියාපාන දර්ශනීය මහා විහාර මන්දිරයේ සහ තෙමහල් ධර්මසාලා මන්දිරයේ ඉදිකරවන ලදි. වීදීගුඩ අරියවංස මාහිමියෝ පෝයගේ පුස්තකාලය සංගවාසයතුළු ගොඩනැගිලි සහ විහාරස්ථානයේ, ප්‍රාකාර බැමිබඳවා මකර තොරණද ඉදිකරවමින් විහාරස්ථානයට සර්ණමයයුගයක් ඇතිකරන ලදී. මේ අවදයේ හේන් ගොඩ හේමසිරි හිමියන් සියලු කටයුතුවල දී නාහිමියන්ට සහය ලබා දුන්හ. වැල්මිල්ලේ හේමාලෝක හිමියන්ගෙන් පසු පත්මන් විහාරාධිපති වල්ගම දම්මද්ධ මාහිමියන්. විහාරාධිපතිීත්වයට පත්ව තත්ශිෂ්‍ය විහාරාධිකාරය හොරන තක්ෂිලා විද්‍යාලේ ධර්මාචාර්ය වීදියගොඩ විජිතාලෝක හිමිපානන් ඇතුළු ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා බිහිකරමින් විහාරස්ථානයේ දියුණුවට මහගු සේවාවක් ඉතුකරමින් සිටි. ෆීති ගොඩ රජමහාවිහාරය හා බැඳී පවතින. පෞරාණික නාත දේවාලයේ ශුවිශේෂී වුවකි. සබරගමු මහාසමන් දේවාලයේ ගුහනිර්මාණ ආකෘතියට සමානකමක් දක්වන මෙම නාත දේවාලය, කෝට්ටී නගරේ මුලින්ම නිර්මාණය කළ නිසංක අලගක් ෝනාර සෙන් පතිඳුන් හෝ. වීදිය බණ්ඩාර සෙන් පතිදුන් කරවූ බවට අදහස් පළවී ඇත. නාත දේවාලය හා සැබැඳෙන, පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුතු පත්තිනි දේවාලය රිට්ටාගය සහ ඉපෙරණි කිරි ගසද සුවිශේෂී වෙයි. වීදීගොඩ රජමහා විහාරය සහ නාත දේවාලය ක්‍රේන්ද්‍රකොට ගනිමින් පවත්වනු ලබන වාර්ෂික ඇසල පෙරහැර පූජෝත්සවය ඊට අනනය වූ සුවිශේෂී චාරිත්‍රවිදි සමුදායකින් යුක්තයි. ීතියගුඩ රජමහාවිහාරය ලක්දිවශාසන ඉතිහාසයහි සුවිසේසී සටහන් කරන්නේ වීදයගුඩ සංඝ පරපුර නිසාවෙන්. වීදාගම සෝභිතහිමියන්ගේ ශිෂ්‍ය හිමවරුන්ගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාව ලක්දිවශිෂාරා පමණක් නොව මුළු මහත් ලෝකෙම ධර්ම ප්‍රචාරයහි යෙදෙමින් විහාරස්ථාන සහ ශිෂ්‍යපුත්‍රයන් ඇතිකරමින් ලෝකශාසන සංග්‍රහයේ නිරත වී ඇත හරන විද්‍යාරත්த்தන පිරිවෙන ලෙනවර රජමහාවිහාරය පුහුවල ගංගාතිලක විහාරය මඩපාත ශෛල තලාරාමය மாම්පේ විජ්‍යවර්ධනාරාමය තලගල මංගලාරාමය තිංබිරිිගச்சාය අසෝකාරාමය ඔළබොඩුව රජමහාවිහාරය අරම ගොඩලංකාාතිලක විහාරය ඇතුළු ලක්දිව සහ ලෝකයපුරාඇති විහාරස්ථාන සිය ගණනක්ෂේම කරඳන ජිනරතනනාහිමි, කරදන පഞ්ඥාලංකාරනාහිමි මා කොහෙල්වල දම්මානන්දනාහිමි පිටිපන මේදානන්දනාහිමි හොරන ව්‍යජිරඥානනාහිමි හොරන පං්ඥාසේ කරනාහිමි වවල් පනාවේ ඉන්දරතන නාහිමි මහනුවර දම්මරතන නාහිමි තලගල සුමන රථනනාහිමි කුරාලේ වෙල සඟරක්ෂතහිමි, මීවන පලානයේ සුමේදනාහිමියතුළු මහා යතිවරයාණන් වහන්සේලාගේද පරපුරෙහි මූලස්ථානය වීදිය ගොඩ රජමහා විහාරයයි. මෙම පරපුරෙහි වවුළු ගල දම්ම රක්කිතාරාමෙහි වැඩසිටි පුංචි මාහේනේ දම්ම රක්කිිත හිමියන්ගේ ශිෂ්‍ය වූ, යිගම ඉන්ද්‍රජෝති නාහිමියන්, පසු කලික කෝට්ටේ ශ්‍රී කල්්‍යානි සාමත්ත්‍රී ධර්ම මහා සංග සභාවට එක් වූ අතර, තත්්ශිෂ්‍ය මොල්ලි ගොඩ අරියවන්ස මහනාහිමි සහ ලබුගම ලංකානන්ද මහනාහිමි එම සංග සභාවහි මහනායක පදවි හැබවූහ. ගොදුරුගම් හතක ආගමික අවශ්‍යතා ඉට්ටු කරන, සිත් සතන් සනහාලන මහානයේ පු්්‍යභූමයක් පමණක් නොව வேරවිහාරස්ථාන සියගණනක් ඉදිකරවමින් සදාම් ආලෝකයේ දසත පෙතිරවීමට මහෝපකාරියූ පුදබිමක් ලෙසද සම්භාවනාවට පාත්‍රවූ වීදියගොඩ රජමහා විහාරස්ථාන පුදබිමෙහි දෙදා ශවිශ්්‍යවර්ෂයේ ප්‍රබරවාරිමාසේ සූවිශේෂයේ සිදුවීමක් සිදුවනා එනම් ලොවක් පාලනය කළ සිව් හෙළයේ සක්විති රජවූ මහා රාවනයන්ගේ පිළිරුවක් මෙම පුදබිමෙහි ස්ථාපිත කරවීමයි. වසරගන්නාවක් පැරණි මහා නාගවෘක්ෂය හා කොස් වෘක්ෂය අසල ඉතාමත් උත්කර්ශවත් අන්දමින් සියලු පුද පූචා මධ්‍යියයේ, මහා රාවණයන්ගේ පිළිරුව තැම්පත්කරවීම සිදුවනා. එදින පිළිරුව තැන්පත් කර සියලු දෙනාම, ආගමක ශක්තියෙන් ආගමික භක්තියෙන් හොද වැඩි රාවනා අපපච්චිගෙන්. මේ උතුන් සම්බුද්ධ ශාසනයත් රට ජාතියත් මෙම පෞරාණික විහාරස්ථානයත් ආරක්ෂා කර දෙන ලෙස කළ ආයාචනය ප්‍රාර්ථනය එදාමෙන් අදදේම ස්ථානයේ දෝංකාර දෙන අයුරු ආධ්‍යාත්මිකව සිත පහදවාගත් ඕනෑම කෙනෙකුට, ගෝචර කර ගත හැකිේ. මෙම පෞරාණික ඓතිහාසික වටිනාකමකින් යුක්ත වූ වීදියකුඩ රජමහා විහාරය, වැද පුදාගනිමින් පුරාණනාත දේවාලය සත්පත්තිනිි දේවාලය හා රාවනාපච්චි වැද පුදාගනිමින් අකුසල්සිත් බැහැර කර කුසල්සිත් වඩවමින් සියලු ලෝසතුන් සූපත් කරවීමට අධිස්්ඨාන කරන්න කියා. වාසටහන් චැනල් එක නරඹන ඔබ සියලු දෙනාගෙම් මකාර්නිිකව ඉල්ලා සිටිනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සස්ති සිද්ධම්.